දිවයින ජාතික පුවත් පතේ පොත් පතර යවධානය මුකරන්නේ මට පේන්නේ සජට ප්‍රේමදාස විපක්ෂණ අයකතුමා SF සරත් පොන්සේකා නැමති කිරිහට්ටියෙන්, දැලිපීයෙන් කිරිකෑම දැලිපීයෙන් කිරිකෑම සරත් පොන්සේකා නැමති කිරිහට්ටියෙන්, කිරිකනවා දැල්ලිපිහියෙන්. මමිතන්නේ පසුගිය දවස්කිීපය තුළ සමගි ජනබලවේගේ සජිත් ප්‍රේමදා සමහතා ඇතුළුඒ මුල් පෙලනායකයන් ගත්ත තීන්දු තීරණ විශේෂයෙන් ධයාරත්නායක මහතාාවක සමගි ජනබලවේගේට ගැනීම සමගි ජනබලවේගේ කොළඹදී පැවැත්තුූ විරෝධතාවයට ප්‍රමාණවත් ජනතාවක් නොපනීම වැනි සිදුවීම් අලලා සජිත් ප්‍රේමදා සමහතා ඇතුළ සමගි ජනබලවේගේ ක්‍රියා කලාපය. බර පතල ලෙස විවේචනය කරා එම විවේචනයන් සමඟ හරියට දේශපාලනය කරනවගේ යන්නේ සරත්පුන්සේකා මහතත් එක්ක මේ කාටුවනෙන් කියන විදිහට දැල්ලිපීයගින් කිරිකානෝගේ වැඩක්. මේලඟට අවධානය දින මිනටයි ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපතට මෛ මෛත්‍රීපාල සන්ධාන කවුරුවත් මෛත්‍රීපාලගේ සන්ධානේ කවුරුවත් විශ්වාස කරන්නෑ කියලා. දයාසිරි කියනවා බන්. මෛත්‍රීපාලගේ සන්ධානේ කවුරුවත් විශ්වාස කරන්නෑ කියලා. දයාසිරි කියනව බන් කියලා. ජනතා නියෝජිතෙක් සාමානය පොරවැසයකොට කියනවා. අනිත් පැත්තෙන් කියනවා. දයාසිරි ඊළඟට පනිින පක්ෂයේ මොකක්ද කියලත් සුවර්ණෑ කියලා. දෑසිරි ජයසක කරමහතා ඒ දවසේදී කළ විවේචනය මෛත්‍රපාල සිරිසේ නමහතා. ශ්‍රී ලංකා නිදහශ පක්ෂය පෙරටු කරගන මොන සන්ධාන හැදුවත් විශ්වාසයක් දෑසිරි ජයසේ කරමහත්තයක්න නැකිව්වා හැබැයි ජනතාවගේ පැත්තයෙන් ප්‍රශ්න කොත්තියෙනවා. දෑසිරි ජයසේ කරමහත්‍යයක් පසුගිය දසකේ වගේ කාලෙ තුළ පක්ෂ මාරු කරපු විදිහයට. ඊළඟ කොයි දේශපාල පක්ෂියක්ත්ත එකතුවේද ඊළඟ කොයි කඳවරේ හිට ගනීද. ජනතාවගේ ප්‍රශ්නය ඒ කතමයි. දින විිනටයි යන්නේ අන්ජ අන්ජනගේ කාටුනයට දිනමිනේ එක පැක්තකින් සෞ්‍යිය, රෝගියයා මමහිතන්නේ. බරපතල්ල ප්‍රශ්නාර්ථයක් රෝගීන්ගේ පැත්තෙන් රෝගීන් මේ වනවිට සෞඛ්‍ය වර්ජනය නිසා දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා බංකුවක් මත වාඩිව සිටිනවා මහිතන්නේ ටයිකෝට් ඇඳ ගත්ත පුද්ලෙක් ඇතැම්මිට කෙහෙලිය රමුක්වැල්ල මහතා විය හැකි තුමා සාාලුවක් වැනිදකින් ඔළුව වසාගන ඉතාම අසාධ්‍යතත්වේ ඉතාම අසනීපතත්වේ බංකුවක් මතවාඩි වෙලා ඉන්නවා සමහර විට විට. ඒ සමහර විටක මේ කියන්නේ සෞඛ්‍ය සේවයක්ත් ලෙඩ බංකුවේ වගේ කතාවක් තමයි. ජනතාව පැත්තකින් රෝගියක් ඇවිල් ඔුත් ඔළුව කසමින් අර දෙෙස බලාගෙන ඉන්නවා. මූ මේ වන විට සඩියේ අත්තඩංගේ පසුවෙනවා සෞඛ්‍ය අමාත්‍යවරයා බංකුව මතවාඩිවී සිදෙනවා රටේ සෞ කිය්‍යත් ලෙඩ බංකුවේ කියල තමයි අංජන අද කියන්නේ. දෙගම මේලාකට අවධානය යමු කරණට ගැමති දිව ඉනේ ශ්‍රී ශමයන් කාටනයට හ හරියට විරුද්ධව ගෙනා විශ්වාස බංගේට විරුද්ධව අත උත්සපු අයගේ මුණවල් කොහොමද බන්, හරියට විරුද්ධව ගෙන විශ්වාස බංගේයට විරුද්ධව අත උත්සපු අයගේ මූුණවල් කොහොමදමන් හෙුව ගොලුවට තිත්ත බේදවිියෝ වගේ. සමයින ගොුවට තිත්ත ෙහෙත් දිීව වගේ. මොමිතන්නේ ස්කේලිය රපුක් කල්ල මහතා සම්බන්ධයෙන් තමයි සමයන් කියන්නේ තුමාට විරුද්ධව විශ්වාසබංගයක්ග ගෙනන විට එයට පක්ෂව චන්දය දුන්න පාර්ලිමින්තුවේ ඉන්න බහුතරයක් හැබැයි අද කහෙලිය රවපුල මතතා පරජ පරික්ෂණ පාරමිතු අත්ත ඩංගුවට ෙනතිබෙනවා මේ චෝදනාවන් සම්බන්ධයෙන්. හැබැයි හෙලුවට තිත්ත බෙහෙත් දියෝ වගේ කියල තමයි සමයන් කියන්නේ. මීලකට දෙවයිනේ පේක් බුක් කාටුවනයට අපි අවධානය මු කරන්නට කැමති අද ඔහුත් කියන්නේ කෙලි රමයික්වල් අමාත්‍යවරයා හිටපු සෞඛ්‍ය ඇමති වර්තමාන පරිස රමාත්‍යවරයා සම්බන්ධයෙන්. කෙහෙල්ලිය ඇමතිට කටඋුත්තර දෙන්න සඩියකට ගියාලුබන්. කෙහෙලිය ඇමති කටවුත්තර දෙන්න සයිඩියකට ගියාලුබං. ඇමතුමා Cඩ එකෙන් ප්‍රශ්නය ඇව්වද දන්නේ නෑ. මගිතන සාමානයේ දේශපාලක වඋනේ මහජන නියෝජිතුය පාර්ල ේන්තුවේ හිටපු බහතරයෙකුගේ ඉතිහාසය සිදුවීම් බලද්දිී ජනතාවගේ පැත්තෙෙන් හිතන වැති. කෙලි ඇමතුමා කටඋුත්තරයක් දෙන්න Cඩක ගියාට ඇමතිතුමා Cඩ එක නිල්ධාරයකින් කටඋත්තර ගත් අද දන්න. ප්‍රශ්නැහවද දන්න. එහෙමතමා සාමානයේ මෙරටේ ඉතිහාසේ. දේශපාලනහා සම්බන්ධව සිදුවයිම් මෙලාතියෙන්න්නේ.